විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අදත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. අද පස්සරුවේ මහජන උපයෝගිතා කොමිසමේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. පසුගිය 28 වනදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලින් තවත් තොරතුරු ඉල්ලා සිටියා. කෙසේ වෙතත් අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩි කළ මුදල මෙවර සංශෝධනයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවයි. අපි දන්නවා විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් අද මේවට තියෙන බාරගිරි දෝෂේ. අද නෙමෙයි හෙට. පසුගිය වසරේ විදුලි බිල 100%480%කින් වැඩි වෙලා තියෙනවා. මහජන උපිතා කොමිසම සාකච්ඡා කරනවා කියලා කියන මේ මොකද්ද මහජන උපිතා කොමිසම 2015 දා ආපු එකගතාවය දැන් බලපෑම් කරනවා කියලා ප්‍රශ්න තිබෙනවා. බිල වැඩි කරනකොට එකරැයින් වැඩි ගන්නවා. බිල අඩු කරනකොට ස්වභාවික ලැබිච්ච ලාභය ඇයි මෙහෙට ජනතාවට දෙන්නේ නැත්තේ? අද පැවැත්වෙන මහජන උපිතා කොමිසමේදී 137කින් තීන්දුවක් ගත්තේ නැත්නම් ඒක බරපතල අපරාධයක්. එහෙමනම් මහජන උපිතා කොමිසම ජනතාවගේ අදහස් විමසන එක වැඩක් නැහැ. මේ අතර මාර්තු මාසය තුල පවතින ඉන්ධන මිල කරන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි අදාළ මිල කරන් සංශෝධනය වීමට නියමිතව තිබුණේ. ඒ අනුව මේ මාසය තුල මිල කරන් සංශෝධනයක් නැතිව පවතින මිල කරන් යටතේම ඉන්ධන අලෙවිය සිදු කිරීමට කටයුතු කරන බවයි බලශක්ති අමාත්‍යාංශය අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ලිට්‍රෝ ගෑස් මිලෙත් කිසිදු සංශෝධනයක් කරන්නේ නැති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව පවතින මිල ගණන් නිලසීම මේ මාසයේදීත් ක්‍රියාත්මක බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. දැනට කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4250ක් වන අතර කිලෝ 5ක සිලින්ඩරයක් අලෙවිවන්නේ රුපියල් 1707කටයි. ලිට්‍රෝ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 795ක මුදලකට අලෙවි කෙරෙනවා. සෑම මාසකම මුල් සතියේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කළ යුතුව තිබුණත් මෙවර මිල කරන් වල සංශෝධනයක් කරන්නේ නැති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. ලව් ගෑස් සමාගමත් මෙවර සිය මිල ගණන් සංශෝධනය කරන්නේ නැති බව පාරිභෝගිකයින්ට නිවේදනය කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.